සුබ මධ්‍යහනක්. හයිටියන් මධ්‍යහන පුවත්විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම පබසරි වලේබඩ ප්‍රතිවෙන් මව දානීය දවසේ උණුසුම් පුවත් සිරස් තල වෙත. රන්ජන් හා රාජිත අධිකරණයට මැතිවරණයෙන් තුනින් දෙකක් ගන්න පොදුජන පෙරමුණට ශ්‍රී ලනිප සහය. එජාප අර්බුදයේට අවසන් විසඳුම ලබන සිකුරාදා. අවසාන තීන්දුව එන සතිය ගන්න තීරණය කරා. එන සිකුරාදා. වතුකම් කරු වැඩි කළ වැටුප ගෙවන්න රජයට ප්‍රශ්නයක් නැහැ. ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග නඩුව ලබන 21 වෙනිදා. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණය වෙත පැමිණ සිටිනවා. එහුට අපදීමට එරෙහිව ඉදිරිපත් වූ ප්‍රතිශෝධන පෙත්තම කැඳවීම හේතුවෙන්. සුදුවෙන් වලින් පුද්ගලින් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකද ඉදිරිපත් කිරීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් පසුගියදා අප ලබා දුන්නා. ඒ අභියෝගයට ලක් කරමින් ගොනුකොළ ප්‍රතිශෝධන පෙත්සම අද කැඳවීමට නියමිතයි. පෙත්සම ගොනුකලේ නීතිපතිවරයායි. පෙත්සමේ වගඋත්තර කරුවෙකු ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නම් කර සිටිනවා. ඒ අනුවයි ඔහු අද මහාධිකරණයට පැමිණියේ. ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය පසුගිය 13 වනදා නොතීසි නිකුත් කළා. පසුගිය දෙසැම්බර් 30 වනදායි රාජිත සේනාරත්න මහතා අප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කළේ. එම නියෝගයේ සංශෝධනය කොට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමින් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. ඒ බලපත්‍ර රහිත ගිනිඅවි සහ ජීව උණ්ඩ ළඟ තබාගත් බවට වන චෝදනාව සම්බන්ධ නඩු විභාගයට පෙනී සිටීම සඳහායි. හොරු අල්ලන්න ගිහලා මල්ලේ හොරු ටික එකතු වෙලා මාව හිරේ දැම්ම මල්ලේ. ආන්දෝලනාත්මක දුරකථන හඬපට සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර රථයකින් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. වාද කරන්නේ. යන්න කලින් අංගාවේ හොරු අල්ලන්න එක බෙල්ල ගහලා යන වැඩක්. හොරු ටික එකතුලා මාව හිරේ දැම්ම. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සියලුම වාමාංශික ප්‍රගතිශීලී පක්ෂ සමග එක්ව ඉදිරි මැතිවරණය ජය ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය මාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය මාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. තවත් මැතිමතුරුන් කිහිප දෙනෙකුම මේ පිළිබඳ අදහස් පළ කළා. श्री लंका पोजन पेरमुना श्री लंका निदास पक्षात सीलम वामांचिक देशपालन प्रगतिशील बलवेग एक दजिया बलापुर वेडकरण गोटाबे राजपक्ष मेतमान दिरीपा शक्तिमत आंडद अभी सिरुदनाम अपे कपवीम दिदास दानवे जनाधिपति वर्णे श्रीलंका निदास पक्ष कपौना वगे विशाल कपवीम अकर्दी अनागते सीलु अभियोग मून दिंडतम गोटाबे राजपक्ष मेतमा गत जयग्राणे आपसु हरवाण किसी बलवेग अभी ये प्रतिगामी बलवेग पराजय कि श्रीलंका निदास पक्षे පැහැදිලිව මූලිකත්වය අරගෙන ක්‍රියා කරා. ඉදිරි මහමැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා වන නිර්ණායකයන් සංඛ්‍යාවක් අපි ඉදිරිපත් කරා. යනුව පක්ෂයේ විදියට නාමජන දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ. පක්ෂයේ වෙනුවෙන් ග්‍රාමීය මට්ටමේ සංවිධාන ජාලය ශක්තිමත් කරමින් පක්ෂයේ පරිසංවිධාන වැඩපිළිවෙල නිවැරදි විදියට ක්‍රියා කරපු සංවිධායකවරුන්, ඒ වගේම පක්ෂයේ ජේෂ්ඨත්වය, ඒ අය විසින් විවිධ මැතිවරණවලදී ලබාගෙන තිබෙන ඡන්ද සංඛ්‍යාව, අධ්‍යාපනය සම්බන්ධ ඒ අයගේ තියෙන සුසුකම්, ඒ වගේම දූෂණ වංචාවලට සම්බන්ධ නැති අය අපි අපේ පක්ෂයේ විදියට වැදගත් අය ඉදිරි මැතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා වන නිර්ණායක රාශියක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පොහොට්ටුව යටතේ තරඟ කරන්න කැමති වුණාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය? අපි ඉතින් පොහොට්ටුවට ලෑස්ති, බර්ඩ් කෝලට ලෑස්ති, අපි දිනන් ලෑස්ති. අපි ගමෙන් ආපු මිනිස්සු ගම දිනවන්න අපි ලෑස්ති. ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකේ බලයක් ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට කරන්න තියෙන හැම කැපකිරීමක්ම අපි කරන්න ඕනේ කියලා විශේෂයෙන්ම පක්ෂයේ සභාපතිතුමා ඇතුළු සියලු දෙනාම ඒකමතිකව තීරණය කරා. මැතිවරණයට නිකම්ම නිකම්ම අය දාන්නේ ආචාර ධර්ම පද්ධතියක් සකස් කරලා තියෙන පක්ෂෙන් ඒ ආචාර ධර්ම පද්ධතියට අනුකූලව සුදුසුම අය තමයි ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් කරන්න අද තීරණය කරේ. එක් සිසුවෙකු පමණක් සිටින පාසලකට ඊයේ පළමු ශ්‍රේණියට අලුතෙන් එක් වූ සිසුන් 3 දෙනෙකුත් සමග මුළු සිසුන් සංඛ්‍යාව 4ක් වූ පාසලක් පිළිබඳ තොරතුරු ගලේවල අධ්‍යාපන කලාපයෙන් වාර්තා වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ඊයේ සිසුන් ඇතුළත් කරගන්න අවස්ථාවට හදිසියෙම අධ්‍යාපන අමාත්‍යවරයා පැමිණීමයි.
ගලේවිල නලන්දාවේ දෙමද ඔය ප්‍රාථමික විද්‍යාලය ආරම්භ කර ඇත්තේ 1961 වසරේදී. එහෙත් විදුහලේ විවිධ අඩුපාඩුකම් හේතුවෙන් පාසලට පැමිණෙන සිසුන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වුණා. පහසුකම් සහිත පාසල් කිහිපයක්ම ආසන්නයේ පිහිටා තිබීමද ඊට හේතු වුණා. කෙසේ වෙතත් ඊයේ දිනේදී මෙම පාසලේ පළමු ශ්‍රේණියට නවක සිසුන් 3 දෙනෙකු ඇතුළත් වීමට නියමිතව සිටියා. එම අවස්ථාවට හදිසියෙම විශේෂ අමුත්තෙකුද පැමිණියා. ඒ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතායි. විදුහලට ගොඩනැගිලි ඇතුළු පහසුකම් ලබා දී එය සංවර්ධනය කරන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා. මේ අතර අම්පාර නගරයේ පාසල්වල තදබදයේ මගහැරවීම සඳහා ආරම්භ කළ ජයවර්ධනපුර ආදර්ශ ප්‍රාථමික විදුහල රාජ්‍ය මාත්‍ය විමලවිර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. සිසුන් 35 දෙනෙකු ගෙනුයි විදුහල ආරම්භ කෙරුණේ. මෙම ගොඩනැගිල්ල දෙමව්පියන් සහ අම්පාර වෘත්තීය වේදීන්ගේ සංගමයේ මැදිහත් වීමෙන් ඉදි කර තිබෙනවා. ප්‍රදේශයේ තවත් ජනතා නියෝජිතයන් කිහිප දෙනෙකුම මෙම අවස්ථාවට එක්වුණා. මම සුබවදනවා දරුවන්ට පොද පාසලක් මෙතන නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියලා. මෙතන ඉන්න අධ්‍යාපන ශිෂ්‍යය මොම දන්නවා හරි පුදුම ඉස්කෝලේ ගැන. එවැනි පාසලක් බවට මේ පුංචි ඉස්කෝලේ පරිවර්තනය කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. නගරේ තදබලයක් තියෙනවා පාසල්වල. හැමෝම ඉල්ලනවා නගර ඉස්කෝලේකට ඇතුල් වෙන්න. දැන් මේවට විවිධ කොන්දේසි දාලා තියෙනවා ජාතික පාසලකට දරුවෙක් ඇතුල් කර ගැනීම පිළිබඳ. ඒ නිසා සමාජයට ජාතික පාසලේ තාප්පෙන් එහා පැත්තේ ඉන්න දරුවන් ජාතික පාසලට ගන්න බෑ. ගුරුවරු දෙන්න දන්නේ ජාතික පාසල. මේක පඩි වැඩියෙන් කියවන ඉන්න නේද? නම්බුවට නම්බුවට. මේ රටේ සියලුම පාසල් ජාතික පාසල් තමයි. ජාතික වනේ පාසලක් හදන්න ඕන මිනිස්සු දරුවෝ ටික පිරිපුන් මිනිසුන් ටික. ගුවන් හමුදා කැඩට් නිලධාරීන් අධිකාරියට පත්කිරීමේ උත්සවයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේදී පැවැත්තුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. සුරකිමු ලකමර යන්න තේමා කරගත් ගුවන් හමුදාවේ අභිමානවත් කාර්යයට උරදීම සඳහා කැඩට් නිලධාරීන් රැසක් මෙහිදී විසිර ගියා. කැඩට් නිලධාරීන් අධිකාරියට පත්කිරීම සහ පියාසර කැඩට් නිලධාරී පාඨමාලාව හැදෑරූ ගුවන් නියමුවන්ට පියාසර ලාංඡන පැළඳවීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගුවන් කරණම් සංදර්ශනයක් සහ විචිත්‍රවත් සනම සංදර්ශනිකෙන් උත්සවය වර්ණවත් කෙරුණා. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතා ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. නායකයා තෝරා ගන්නා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අසාර්ථක වූ බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ්කාරීවස මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඊට එක්ව සිටියා. පසුගියදා පැවති එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි අවසන් තීරණය ගැනීම සඳහා මෙම රැස්වීම ආරම්භ කෙරුණේ. නායකත්ව මණ්ඩලයක් මෙන්ම කරු ජයසූරිය මහතාට නායකත්වය ලබා දීම පිළිබඳ යෝජනා තුළින් මෙම රැස්වීම උණුසුම් වූ බවයි වාර්තා වන්නේ. ඇත මන්ත්‍රීවරුන් රැස්වීමෙන් ඉවත්ව පිටවන ආකාරයක් වරින් වර දක්නට ලැබුණා. කාරයට තාම මේ ඒකමතිකව තීරණයක් ආවේ නැහැ. නමුත් බහුතරයක් කියන්නේ ඒකමතිකව එකමුතු වෙලා තුන් දෙනාම එකමුතු වෙලා යන්න කියලා. ඉතින් අපි සියලු දෙනාම ඒකට වැඩ කරනවා. සඳුදා නැත්තම් අගහරුවාදා නායකතුමයි සජිත් මහත්තයයි කරුජයසූරිය මහත්මයයි එකතු වෙලා සාකච්ඡා කළා තමයි යම් කිසි තීරණයකට එන්නේ. මන්ත්‍රීවරු ඉල්ලා සිටියා ඡන්දකින් නායකයා පත් කරන කැමැත්ත ගන්න කියලා. නමුත් ඒ සම්බන්ධව යම් විරෝධයක් තිබ්බ නිසා මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ඡන්දයක් ගන්න මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත විමසුවා. මන්ත්‍රීවරු අතිබහුතරය 90%ක් නැගිටලා කිව්වා මේ සම්බන්ධව ඡන්දයක් තියන්න කියලා. නමුත් ඡන්දයක් නොතියා අන්තිමට මන්ත්‍රීවරු 52%ක් 90%ක් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ පක්ෂයේ නායකයා විය යුතුයි කියලා තමන්ගේ කැමැත්ත මතය ප්‍රකාශ කරා. සාකච්ඡා සාර්ථකයි. බහුතරයක් මන්ත්‍රීවරු 65 දෙනෙක්ගෙන් 50 දෙනෙක්ම කිව්වා නායකත්වය මාරු වෙන්න ඕනේ කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ඉල්ලා සිටියේ වැඩි බහුතරය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මේ නායකත්වයේ තීර ගැනීම සඳහා මැතිවරණයක් තියන්න කියලා. එමණත් අපි අතර මත විමසුමක් තියන්න කියලා. කෙසේ වෙතත් මම හිතනවා ඒ කියනකොටත් බහුතරයගේ කැමැත්ත තිබා. අවසානයේදී යෝජනාවක් ඉදිරිපත් වුණා රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා විසින් සජිත් ප්‍රේමදාස මහත්තයා නායකත්වයට යෝජනා කරන්න කියලා. සාකච්ඡා සාර්ථකුණා උනේ නැහැ අත් වශයෙන්ම. පක්ෂයේ සියලුම දෙනා එකතු වෙලා මේ මහමැතිවරණය සඳහා යා යුතුයි කියන මතය ඉදිරිපත් වුණා. ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් 52ක් කැමති වුණා කියලා.
නෑ මේ මේ ඔක්කොම ටික එතන එකට හිටියේ එහෙම විධිමත් මොනවත් සිද්ධ වුණේ නෑ එහෙම ඡන්ද ගැනීමක් වුණේ නෑ ඡන්ද ගන්න නිකන් ඔය එක එක විදියට කතා කරන්නේ නැති නමුත් එහෙම කරන්න පුළුවන් කමක් නෑ එහෙම ගන්න විවිධ අදහස් කියන්නේ නැති නමුත් එහෙම මේ ඔක්කොම ටික එතන හිටියා අවසාන තීන්දුව එන සතියේ ගන්න තීරණය කරා එන සිකුරාද මෙතර එක්සත් ජාතික පක්ෂය පත්පැති අර්බුදය සම්බන්ධයෙන් නව සිංහල රාවේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ අදහස් පළ කළා. කලුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියා. අද එක්සත් ජාතික පක්ෂයේ අවුලෙන් අවුලට පත්වීම පවතිනවා. නායකයෙක් පත් කරගන්න බැරි තත්ත්වයට අද පත්වලා තියෙනවා. මොකද හේතුව මේකට කියන්නේ කර්මයේ පරිසන්දීමක් කියලා. නිරාගමික රාජ්‍යය බිහි කරන්න උත්සාහ කරපු උදවිය අතිශය බහුතරයක් එක්සත් ජාතික පක්ෂයේදී සභා ධර්මයෙන් මේ දනුවම් ලබා දෙනවා. අද මේ වෙනකොට විවිධ පාර්ශ්ව විවිධ මන්ත්‍රීවරු අද එළියට ඇවිල්ලා විවිධ කතා කියන ප්‍රබල ආණ්ඩුවක් සේවීම ප්‍රබල විපක්ෂයකට රටට අවශ්‍යයි. එතකොට තමයි රටක් සංවර්ධනය කරා අරගෙන යන්න පුළුවන්කම තිබෙන්නේ. අපි දිගින් දිගටම කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ අපරාධය කරන්න එපාය කියලා. රුහුණු කතරගම මහදේවාලයේ කතරගම දෙවිහාමුදුරු සන්තකයේ තිබිච්ච බානු කියන අලියා පසුගිය යහපාලන ආණ්ඩුව විසින් අත්අඩංගුවට අරගෙන පින්නවල අලියනතාගාරේ එකම තැන බඳලා තියෙනෝ ලිහන්නේවත් නැතුව දේව සාපයක් මේ පරිසම් දීලා තිබෙන්නේ මේ හැම දෙයකටම සබහා ධර්ම විසින් දනුවන් දුන්න සාකච්ඡාවෙන් සම්මුතියෙන් ප්‍රශ්න විසඳගෙන ප්‍රබල විපක්ෂයක් හැටියට තමන්ගේ කාර්යභාරය රට වෙනින් ඉටු කරන්නයි කියලා අපි යෝජනා කරනවා ලංකා කණිච වෙළි සමාගම මෙරට විදේශ විනිමය උපයන ප්‍රධානතම ආයතන බවට පත් කිරීම රජ්‍ය අපේක්ෂාව බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. එම සමාගමේ කටයුතු නිරීක්ෂණයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ලංකා ඛනිජ වැලි සංස්ථාව දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ඛනිජ සම්පත නෙලාගෙන එමගින් විදේශ විනිමය උපයීම සඳහා කටයුතු කරන ආයතනයක්. එම ආයතනයේ වර්තමාන තත්ත්වය ගැන අපි යම් අධ්‍යයනයක නියලුණා. ඔවුන් මුහුණ දීලා තිබෙන ගැටලු සහ අභියෝග විසඳ ගන්නට වඩා මහා භාණ්ඩාගාරයට ධනය උපයන ආයතනයක් බවට මේ ආයතනය පරිවර්තනය කරන්න අවශ්‍ය පියවර ගැනීම සඳහා අපි දැන් මූලික කටයුතු ආරම්භ කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඊටාම කෙටි කාලයක් ඇතුළත ලංකා ඛනිජ වැලි සංස්ථාව හමු වෙයි තිබෙන සමහර අභියෝග ජයගෙන මේ රටේ ප්‍රධානම විදේශ විනිමය උපයන රාජ්‍ය ආයතනය බවට ලංකා ඛනිජ වැලි සංස්ථාව පරිවර්තනය කරා. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට පියවර ගනිමින් සිටින බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. අතිරේක මුදල් උපයා ගැනීමේ කිසිදු ගැටලුවක් නැති බවද ඒ මහතා සඳහන් කළා. වතු සමාගම් වල දැනට සේවය කරන කම්කරුවන් 150,000 කට ආසන්න පිරිසක් සිටිනවා. මේ රටේ වතු කම්කරු ජනතාවට මාර්තු මාසයේදී රුපියල් 1000ක දෛනික වැටුපක් ලබා දීම වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඒ සඳහා පාර්ශ්ව තුනක් සම්බන්ධ විය යුතුයි. එක්තරකින් රජය අනිත් පැත්තෙන් මෙම වතු සමාගම් සහ මෙම කම්කරු ජනතාව කියන පාර්ශ්ව තුනම සම්බන්ධ වෙන අතරම අපි බලාපොරොත්තු වෙනවා සමානුකූලව ආර්ථිකයට ලබා දී තිබෙන සහන ශාල ප්‍රමාණය සමග පැබ්බදු අඩු කිරීම, ජාතික ගොඩනැගීම් බදු අඩු කිරීම සහ ඒ වගේම ආර්ථික ඒවා ගාතුව හොස් කිරීම ඇතුළු කරුණු හරහා මතුවන ආර්ථික තත්ත්වයත් සමග සමාගම් වලට අදාළ මුදල ලබා දීමට හැකියාවක් තිබෙනවා කියන කාරණේ අපි බොහොම පැහැදිලිව හඳුනාගෙන තිබෙනවා. ඒ අවශ්‍ය සහයෝගය රජයෙන් ලැබෙනවා. ඒ හරහා බොහොම පැහැදිලිව අදාළ අඩි වැඩි කිරීම අපි ලබා දෙන බවත් අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. 2019 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ සඳහා අයතුම්පත් යොමු කිරීමට ලබා තිබූ කාලය අදින් අවසන් වෙනවා. මේ අතර පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සහ කඩේම් ලකුණු මත මෙතෙක් පාසලක් නොලැබුණු සිසුන්ට ඒ සඳහා අභ්‍යාචනා ඉදිරිපත් කිරීමට ලබා දුන් කාලයද අදින් අවසන් වෙන බවයි අධ්‍යාපන බලධාරීන් පවසන්නේ. නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම් වැටි 10,800ක් කටුනායක ගුවන්තුටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිළිබඳහා තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දැන් दुबई सिट पेमिनी परंतन प्रदेश पदंच सगकर्वेकु मिम नीति विरोधी दुमवेटी तोगे रगेन वित्तिबेनवा इम दुमवेटी दस दहास अटसीय विनत पुद्गलेकुट मिम दुमवेटी तोगे बहरदीम सदह रदे सिटियदी पोलिस मद्रा विनाशक कार्यांश निर्धारिन विसिन अतरंगूट गेनु लबुआ सगकरु मीगमु महिस्ट्रात अधिकरनेट इदिरिपात किरीमताई पोलिसिय पीवरगेन अत्ते අනුරාධපුර ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ කාටගස්ති ගලිය රන්පත්විල ප්‍රදේශයේ සිට වූ රියානතුරකින් 35 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඔහුගේ බිරිඳ හා දියණිය බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ගමන්ගත් ජීප් රථයේ යතුරුපැදියක් ගැටීමෙනුයි අනතුර සිදු වුණේ.
ජීප් රථයේ දුරාද තුවාල ලබා පොලිස් ආරක්ෂාව යටතේ අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා. නීති විරෝධීව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමග සැකකරුවන් තුන්දෙනෙකු මන්නාරම එරුක්කලම්පිට්ටි ප්‍රදේශයේදී නාවික හමුදා අතරංගුට ගෙන තිබෙනවා. මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 24ක් සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් අතර ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාව හා දිවර ආම්පන්නද නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. ඒවා සැකකරුවන්ද සමග කිරණොච්චය දිවර පරීක්ෂක කාර්යාලය වෙත බහර කිරීමටයි කටයුතු කෙරුණේ. රජයේ මුද්‍රණාලයේ තාප මත අඳින ලද සිතුවම් රාත්‍රියේදී විදුලියෙන් අලංකාරවත් කර විරුත කිරීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ මහා සංඝයා වහන්සේගේ පිරිත් සජ්ජායනා මැද්දේ බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ තරුණ පිරිසයි ඒ සඳහා දායක වූයේ. එම චිත්‍ර ශිල්පීන් අගයමින් සහතිකපත් ප්‍රදානයේද සිදු කෙරුණේ අමාත්‍යවරයා අතින්. රජයේ මුද්‍රණාලය අධිපතිනි ගංගානී කල්පනා ලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් වගාකරුවන් දැනුවත් කිරීම, කප්රුක සම්පත මධ්‍යස්ථානයේ හා නිෂ්පාදන අලෙවිසලක් විවෘත කිරීම කොටදෙනියාව වරාදල ප්‍රදේශයේදී සිදු කෙරුණා. පාරිභෝගිකයන්ට ගුණාත්මක නිෂ්පාදන පහසු විලට ලබා ගැනීමට මෙමගින් අවස්ථාව ලබා දී තිබෙනවා. පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මේ අතර ගොඩගම සුභාරතී විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සිදු කෙරුණේ බස්රාහිර පළාත් හිටපු අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. දරුදරියන් 175 දෙනෙකු මෙම විදුහලේ පළමු ශ්‍රේණියට ඇතුළත් කරගෙනුණා. හෝමාගම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත ගමගේ විදුහල්පති සමන් මංජුල යන මහත්වරුන්ද උත්සවයට එක්ව සිටියා. රාජිත සේනාරත්න මහතා ටැපලබා දීමට එරෙහිව ඉදිරිපත් කළ ප්‍රතිචෝදන පෙත්සම මීට ටික වේලාවකට පෙර විභාගයට ගැනුණා. එහිදී දෙපාර්ශ්වයේම කරුණු ඉදිරිපත් කළා. පෙත්සමේ වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතාට නොතිසි නිකුත් කරන්නේද නැද්ද යන තීරණය ලබන 21 වනදා සිදු කිරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එහිදී නියෝග කළේ. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk